නැගිනීර පර්යාප්තය කියන්නේ වරායට විශාල සම්පතක්. අපි මේක හදලා ඉවර කරේ 2015. එදා ඉඳන් අද වෙනකම් මේ වරායට ක්‍රේන් ටික ගෙනල්ලා දැම්මේ නැහැ. ඇයි? ක්‍රේන් ටික දැම්මොත් මේක මෙහෙවුම් පටන් ගන්නවා. මෙහෙවුම් පටන් ගත්තොත් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආදායමක් ගන්න පටන් ගන්නවා මේ හදලා තියෙන ටිකෙන් විතරක්. මේක හදන්න ගියේ ඩොලර් මිලියන 70යි පර්යන්තය. තව 60ක් වියදම් කරා නම් ඒ කාලේ ක්‍රේන් ටිකක් දාලා මෙහෙවුම් කරන්න තිබ්බා. ඒ මිලියන 100 ගත්තා නම් අද වෙනකොට ඒ සල්ලි වලින් මේ වරාය තුරු ටික හදලා. එහෙම කරන්නේ නැතුව අර හම්බන්තොටට කරා වගේ මේක වැඩක් නැහැ කරන්න බෑ කියලා කියලා මේක විකුණලා දාන්න හදනවා. ලෝකේ පරණම බහලු මෙහෙයුම් වරායවල් තියෙන ලංකාවේ අපිට මේවා මෙහෙවන්න බෑ කියලා පිටරටර විකුණන්න හදනවා. මට මතකයි 2013 මංචි ඉන්දියාවේ ගියා සම්මන්ත්‍රණයකට. එහෙම ගියාම මගෙන් ඇහුවා ප්‍රශ්නයක්, ඇයි ඔයාලා ඉන්දියානු සමාගම් වලට ලංකාවේ වරායවල් වලට මිල ගණන් කැඳවනකොට සහභාගී වෙන්න ඉඩ දෙන්නේ නැත්තේ කියලා. මං ඇහුවා ඉන්දියාවේ වරායවල් ටික ඉන්දියාවේ ආයට මෙහෙවන්න බැරි නම් ඒක මෙහෙවන්නේ ඩුබායි රටේ සමාගම් නම් අපි කොහොමද අපේ වරායවල් ඔයගලන්ට දෙන්නේ කියලා. දැන් අපිටද ඒ තැනට වැටෙන්න වෙලා. අපේ ඔක්කොම ටික පිටට විකුණලා අවුරුදු ගණනාවක අධ්‍යක්ෂින් සහිත මිනිස්සු ඉන්න රටක අපි අපේ ටික පිටට විකුණලා දැන් මූද දිහා බලාගෙන ඉන්නව නැව් වෙනකම්.